නමක ගුණේ සපිරි ස්වදේශී කොහොඹ නම බලලම ගන්න. මේ මහා මනුස්සයෙ නැදි මොන තරම් දේවල් මෙහෙට ගෙනත් දුන්නද? ඒකලේ ගුණේ තිබ්බනම් තමා හොඳ. බබලතෝ මට උඹලත් එක්ක කතාවක් නැහැ. ඈ බං කොඳුරු ආමි. ලැජ්ජාවක් කියලා එකක් නැහැ. පිරිමියෙක් නේද? අතපය නොහොල්ලා නිවට විදියට ඔය වගේ ජීවත් වෙන කවුද උඹලට කියලා දුන්නේ? මාත් කට කැඩෙනකන් කියනවා අයියන්ට මේ මිනිහට. කුවන්නේ නැනේ. පුංචි ගුඩම්මලත් මහගේ වල් වලට ගියා. හතරියම් රාළ මාමණ්ඩි නැති වුණත් හරි පැලවත්ති වගා බින් සේරම පාළුවට ගියා. අපි සේරටම කණ්ඩ බොණ්ඩ දුන්නේ මනුස්සයන් නෙව. ගෑනු කෙනා නම් මහා මුතු මමුතු නැකතකින් උපන් ගෑනු කෙනෙක් වාගේ. ඕන් ඔය ඇබිත්තන් එවුන් රොත්ත හන්දා මං උඹලට වී ටිකක් දෙන්න. උඹලා දෙන්නා මම මේ කියන කාරණාව හොඳට අහගනින්. මම මේ උඹලට උදව් කරන්නේ ආන් අර රත්තරන් වටින මිනිස්සයා හින්දා. කොඳුරු හාමි ආන් අර අමුණ කිට්ටුව තියෙන නික ගහපාවුලේ ලියදි පෙළිය උඹලා වැඩ කර ගනින්න. ඒ කිට්ටුවටම වෙන්න පැල්කොටේකුත් තනාගත්තාම උඹලට නිස්කාන්සුවේ ජීවත් වෙන්න බැරි. මං උඹලට උදැල්ලකුත් දෙන්න. උඹලා දෙන්න හොඳට මහන්සි වෙලා හොඳ වී අටුවක් තනාගනින්න. ඔය වැපිරීම් පෑගීම් අත්තමට කරන්න බැරි ඈ. එතකොට විතරවි කොඳුරු හාමි පලංචියේ උඩට කොටේ උස්සලා දුන්නට පස්සෙන් පහව ඈ කියද දෙන එක මහා දෙයක්. මොයි පුතේ උඹලා දවාලට කෑවි මොනවයි? ගොරකමද සේරෝමලාම කිට කොට වැයන්න
ඔය තීන දෙයක් තීන හැටියට කාලා ඉඳහල්ලකෝ. වරෙන් වරෙන් මයි පුතේ. මදුහාමි අර ලොකු කොළුවා මනන් සිඤ්ඤු අර පොඩි කෙලි සුදින හාමි මේ ඇලඩින් හාමි නිකටම් පුතේ මයි පුතේ මේ උඹේ පලෝලේ කියා අත ගහලා බලාපල්ල කොඳුරු හාමේ මේ දරුවන්ව නාව පල්ලා මූමනාවනට ඇඩිය හොඳයි කක්කුන්ටන්ට කෙලින් යන පුරුදු කොන්නේ අහන්න එනවද සුපතල අය ඇදෙනවා කවි උල්පත් නුනනවා දොළොස්තයේ කවි මඩුවේ හොඳ හොඳ පද ඇහෙනවා හොඳ හොඳ පද ඇහෙනවා අයිවන්ද 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 ගොඩකේල පළාතේ රසවත් මිනිසුනේ ඔන්න මම නුඹලාගේ මුළු ජීවිත කාලයටම අමතක නොවෙන රසවත් කාරණයක් කියන්ටයි මේ සූදානම් වන්නේ ඈ උපහරණ කවි ජාත්‍යාල කවි පෙම් කවි ඉනායන කවි එකී නොකී මෙකී හැම කවියක්ම ඇවලේම කල්පනා කරලා පද බැඳලා පට බැඳලා කියවෙන කනට මීපෙනි වක් කරන්නාසේ ගායනා කරන හිතීවන කවි මඩුව ආන්න හිතීවන කවි මඩුව සප්‍රගමු රටේ නන්දරාපු සුප්‍රසිද්ධ කවිකාරව රසක් පිරිවරාගෙන ප්‍රදේශයේ ප්‍රභූවරුන් සමග රස විඳින්න එන්න 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 ලබන 15 වෙනිදා ඈ ලබන 15 වෙනිදා ඇඳිරි වැටෙන හෝරාවේ සිට පහුවදා එළිවෙන තුරා රස විඳින්න එන්න 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 පැණි වරක වදළු වගේ
வீபரி வகே நான பிரகார ரச வேகன கவி ரசவி நின்ன என்ன 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 ஆன் கோஹேத தேன கோஹேத தேன எத்தனை தமாய் ரச வேகன தேன கலஹிட்டியாவ கம்மல் ஹந்திய காவ கலஹிட்டியாவ கம்மல் ஹந்திய காவ அன்ன எத்தனை தமாய் தேன பாலோசுவனி தாய் தின கம்மல் ஹந்திய தென மேக்க தமாய் ஹொந்தம மொஹத் ஆயத் மொன வதவின ஆயத் மொன வதவின என்ன 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 பிச்சி அரகொல்ல கோமிங் ஹரி கே பலட்டோகேன வஹலே வில்லண்ட பிதுரு ஏத்த ஏ தண்ட குமுர காமதே மம்மி ஹுங்க கல்பனா கொலே அபே மை கேலி தனியமேனே அர மதுஹாமி கேல்ல அப்போ மே பெஞ்சித்த கேக்கத்து மே அஹல பால கௌரு ஹரி இன்னைக்கு ஹொந்தா வருச கணனாவாக் அப்போ மே மூக்கலானே தனியம தமா ஜீவத்துனே දැන් ඉතින් මේවා ඒ ඔය කවුරු කවුරු හරි ඇවිල්ලා වාසේ කොලාට කමක් නැහැ කෙල්ලේ පැදුරෙලලා තියෙන්නේ දැන් ආවෙලානේ ගිහින් බුදිය ගම්මයි අම්මා බුදිය ගම්මයි රත්තරනේ අපි හෙට උදේම කුඹුරට යමු. පොකට් එකට ෆිට වෙන new ax ticket perfume. එහෙම කීවට මොකද කෙල්ල තනි වෙන්නේ නැ අර කිව්වේ පිච්චි උදේ ඉඳන් උගුරට එනවා ඉවරයක් නැ මං ඒත් හිතුවා ඊයේ රාත්‍රියේ ඉඳලෝලු හත ව්‍යංජන කාපු හින්දද කියලා පස්සේ තේරුනේ කුසේ වෙනසක් කියලා சமந்தை ஆந்துனி பிச்சி அப்பி தென் இசுரோட்ட வடா சக்திமான் அப்பட தென் கொய்தரான்னான் தேவால் தியேனாது දැන් අපිට තව පෙන්චෙක් හිටියට කාරි නෑ මං හුඟක් මහන්සි වෙන්න ඕනි මයි ඇත්තෝ දැම්මති ආම හුඟක් මහන්සි වෙන්න ඕනි උඹලා බය වෙන්න එපා
අපිට දැන් අසල් වැසියොත් ඉන්නවනේ. අර කවි මඩුව තියනවයි කියවේ කවදද? 15 වෙනිදා. මං ගණන් තියාගෙන ඉන්නේ. පිච්චි. මාත් මනාපයි කවි අහන්න. යමුකෝ. ගුණාදරිත් මනාප වෙයි. උඹලට මතකයි? ගුණාදරේ කුසටා වග මුලින්ම දැනගත් ගමම්ම හතිරියන් රාලුත්ත මේ උඹලට කීවේ හිඟුරල කණ්ඩ කියලා. දරුවෙක් කුසේ පැලපදියම් වෙන්න හොඳම ආහාරය හිඟුරල කියලා කීවේ. උඹලට මතකයි? මං හිට උදේම බැත්තට යනවා. පිච්චියේ අපිට දැන් කොළු පැංචෙක් වුවමනයි. අපි අපේ කුඹුරු පාළුවට යන්න දෙන්න නාකයි. අපේ මේ මහන්සිය කියන්නේ අපේ ජීවිතේ. පිච්චියේ කොළු පැටියෙක් උදැල්ලක් කර තියාන අපේ මේ කුඹුරු යාය පුරාවටම හක්කොලං කරනවා දකින්න ලැබෙනවා කියන එකම මොනතරම් වාසනාවක්ද? අපි පෙරලාපු මේ මහපොළෝ ධාතුව පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රයෝජන ගන්ට ඕනේ. උඹලට මන් නිතර දෙවෙලෙ නොකීවට මේ මහන්සිය පිටිපස්සේ තියෙන්නේ වෙනත්යන් නෙවෙයි, උඹලයි මයි ආලවන්තකම. වෙන කිසි දෙයක් නෙවෙයි. ස්මාර්ට් කොල්ලන්ට කෙල්ලන්ට ඕනි කරන්නේ ස්මාර්ට් ලර්නින්ග්. දැන් විෂය 9 5990ක. මයා පොච්චක මුරක් දුන්නා. උදේලක දුන්නා. බිත්තර වේ දෙන්න පොරොන්දු වුණා. උණ්ඩ කන්න බතුත් දුන්නා. සුදු රටේ උත්තමයෙක් මට කැමැත්ත දීලා තිබුණේ. මාව සුදු රට අරගෙන යන්න. ඇයි මයත්තෝ? ඉක්මන් කරපල්ලකෝ. මාණිකාවත රේඩියෝ කරණය අද රාත්‍රී 9:30ට ලක්හඬින් FM 93.5, FM 93.7. අද රාත්‍රී 9:30 කණෙන් දකින ටෙලිසිද්දම